ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स एतादिशानि कत्वान सब्बत्तमपराजिता सब्बत्त सोत्तिं गच्छन्ति तं तेषां मंगलमुत्तमं ति गरु कटयितु पूजनीय संगरत्ने नवसराय सद्धावंत पिंगवतुनि पिंगवतियनि बोसत् दरुनि अपे शास्त्रोन वांसे उत्पत्तियत् उन्नांसेगे संबुद्धत्वयत् පිරිනිවීමත් කියන මේ කරුණ තුන මුල් කරගෙනයි ලෝකේ පුරාම වෙසක් මංගල්‍ය සමරන්නේ. ඒ අනුව මේ රටෙත් විශාල පිරිසක් අද දවස පුරාම විවිධ පින්කම් සිද්ධ කරලා දැන් බලාපොරොත්තු වෙනවා ටික වෙලාවක් බණට කන් දෙන්න. දීර්ඝව බණ කියන්නේ නැහැ චුට්ටක් කිව්වම හොඳටම ඇති හොඳට කන් දෙන්න. මාත්‍රකාව පින්වත්නි ජනප්‍රිය සූත්‍රයක් මේ වාඩි වෙලා ඉන්නයිට කටපාඩම් මංගල කටපාඩමින් කියනවා දැන් මේ මේ රටේ නම් මන් දන්නේ ලංකාවේ මිනිස්සු හරියට දැන් සූත්‍ර දන්නවා හරි සූත්‍රකාරව ඉන්නේ ලංකාවේ ඒ නිසා කටපාඩමින් කියනවා සූත්‍ර කටපාඩමින් කියන එක නරකයි කියනවා නෙමෙයි මුලින් මේ සූත්‍රවල නමේ තේරුම තියා බලන්න ඕන මංගල කියන නමෙත් ලොකු තේරුමක් තියෙනවා මයන්නයි බින්දුවයි කියන්නේ මං මං කියන එකේ තේරුම අපාය තවත් සරලව කියනවා නම් මං කියන්නේ දුක මං කියන්නේ දුකට නමක් ගයන්නෙන් කියන්නේ ගමන एकाई गच्छा मिकियान इंग्रेसियन गो किया नित्य का लायन ने इनकी नो यान्द देनी ने जंग अभी तुम दिन आवारा काम रे दाल वाला थी ने यान्द देनी ने ते वाकी तम दुकटे यान गामन न वालक का न कारण होल टेक वा मंगल मैं सोत रे थी न कारण उतिस साट माँग ओक्को में किया ना एकाई देकाई किया ने මේ කරුණු යව් කවුරු වරි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගීයක් වේවා පැවිද්දෙක් වේවා ලංකාවේ මිනිහෙක් වේවා මේ ඔමන් රටේ කෙනෙක් වේවා කවුරු වරි මනාව කරනවා නම් ඔන්න අන්තිමට ආනිසංශ කියනවා ඒ තාදිසානි කත්වාන සබ්බත්ත මපරාජිතා මේ කරුණු වරියට පිළිපදින කෙනා मोना दिशावट गियात मोना राटकट गियात मोना पलातकट गियात मैरिला पारलोकट गियात मपराजिता पारदिन्ने उन्न बुधवांद्रु अदाल रसन ओमान राटट इला पैरदिच्चे मिनी सुनेद इन्नो आ अमेरिका आविगीला पैरदिच्चा यत्तीलो ए मुकदारिये टोयला बैलुआ ना मे गुणधर्म ने මේ කරුණු මනාව පුරලා තියනවා නම් කරලා තියනවා නම් යන්නේ යන තැන දිනුම් කොතන ගියත් දිනන්න පුළුවන් දිනනවා කියන්නේ මේ ඡන්දෙන් නෙමෙයි කරුණු පාකෙන් දිනන්න ඕන මතක තියාගන්න ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් මේ කරුණු වලින් දින්නේ නැත්තම් පරාදයි ගිය ගිය තැන දිනන්න ඕන ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙලක් තමයි මේ සූත්‍රයේ තියෙන. පටන් ගත්තෙම කොහමද? අසේවනාච බාලාණ. බාලයා මෝඩය අසුරු කරන්න එපා කිව්වා. පින්වතුනි මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ තමයි මේ මිනිසුන්ගේ චරිත අඳුනගන්න එක.
බුදුහාමුදුරු සරුවඥතා ඥාණයෙන් වදාලා ලෝකේ කොහේ ගියත් මේ රට ඇතුලේ ඇවිද්දත් මේ වාඩි වෙලා ඉන්න අය දිහා බැලුවත් චරිත තියෙන්නේ අයයි රාග චරිත සමහර ඉන්නවා බොහොම රාග අධිකයි දෙවෙනි එක ද්වේෂ චරිත පොඩ්ඩ නැත්තම් කේන්ති යන අය ඉන්නවා තුන්වෙනි එක මෝඩ චරිත පෙරාපු මැට්ටෝ ඉන්නවා පෙරලා ගත්ත අය ඉන්නවා ඊළඟ එක සද්දා චරිත දකින දකින තන වැඳ වැඳ දුවනුනුත් ඉන්නවා එහෙම අයත් ඉන්නවා මට මාත්තේ කියන ආඳුන්නේ අපේ නෝනා ගොතටුවේ බස් එකේ නැගම පිටකොටු යනකම් සිය සැරයක් නැගිටිනවා කොමං වෙයි කියලා දකුණ ළඟට බුදු පිළිමයට වදිනවා න සද්දා අනික එක බුද්ධි චරිත හොඳට විමසනවා ඊළඟ එක විතක්ක චරිත මොනවා කළත් තර්ක කරනවා කතා කළ බේරෙන්න බැරි අයින් මෙන්න මේ චරිතය අඳුන ගත්තොත් වැඩ කරන්න ලේසියි ඔයත් වැඩ කරන තැන්වල වුණත් මේ චරිතය අඳුන ගත්තම හරි ලේසි දිනන්න. ඒකට මම කියලා දෙන්නම් ක්‍රමයක්. විසුද්ධි මාර්ග වාගේ පොතක් ගත්තොත් පිටු 80 ගාණක් තියෙන ඔය ටික විස්තර කරලා. මේක එදිනෙදා වැඩේ කරගන්න ඕන නම් දිනන්න ඕන නම් ටොපි ටිකක් ගන්න. මේ කඩේ තියෙන ටොපි ටිකක් අරගෙන ආශ්‍රය කරන යාළුවෙකුට ටොපිය දීලා බලන්න. සමාරු ඉන්නවා ටොපි අතට ගත්තා කොලේ ගලෝලා පැත්තකට දැම්මා ටොපිය කටේ දාගෙන අඩුම තරමේ පැය දෙකක් හරි කනවා එක ඒ පැත්තට මේ පැත්තට ලෙල දෙමින් තොලාකට අරගෙන අපේ බසෙන් එන හොඳට සූප්පු කර කර හොඳට කනවා ලෙල්ලට කනවා එහෙම කනවා නම් එයා මොන චරිතයද රාග චරිතය එයා රාග අධික කෙනෙක් කියලා මැන ගන්න පුළුවන්. තව කෙනෙකුට ටොපිය දුන්නාම ටොපිය අතට ගත්තා කොලේ ගැලෙව්වා ටොපිය කටේ දැම්මා. චරාස් බරාස් ගැව්වා ටොපිය ඉවරයි. චර චර ගැව්වා ඉවරයි. ටොපිය ටෝම නම් අපිට කොහොම කරයිද? කේන්ති කාර්යයක්. ද්වේෂ චරිත. කිපෙන කෙනා. තව කෙනෙකුට ටොපිය දුන්නාම කන්නේ නැහැ දෙන්නේ නැහැ සාක්කුවේ දා ගන්නවා. ටොපිය දිය වෙලා කූඹි එනකන් දන්නේ නැම මෝඩෙක්. එක්ක කණ්ඩ ඕන නැත්තම් දෙන්න ඕන. ඒක මෝඩ චරිත. ටොපිය අරගෙන හෑන්ඩ් බෑග් එකේම දැම්මොත් හොඳට හිතාගන්න මෙයා මෝඩෙක්. ඒ මෝඩ චරිත. තව කෙනෙකුට ටොපිය දුන්නාම අතට ගත්ත ගමන් කියනවනේ තෑන්ක් යූ බං කියලා. ස්තුතියි කියනවා. ළඟ ඉන්න කාගෙනුත් ආන උඹටත් කෑල්ලක් දෙන්නද කියලා. පින්දීලා කනවනම් බෙදාගෙන කනවනම් සද්දා චරිත බලන්න ලස්සන මේ සූත්‍රවල තියෙනවා සද්දා චරිත තවත් කෙනෙකුට ඒ ටොපිය දුන්නාම එක්ක ටොපිය කටේ දාගෙන හරි කොලේ අතේ තියාගෙන කියවනවා ටොපියේ නම් මොකද්ද මොන රටේද නිෂ්පාදනය දිනේ පැනලාද මේකේ මොනවද තියෙන්නේ හොඳට කියෝ කියෝ ඉන්නවා බුද්ධි චරිත විමසනද බුද්ධිමත් තවත් එක්කෙනෙකුට ටොපිය දුන්නා මේක ටොපියත් අරගෙන ඔලුවත් උස්සගෙන කල්පනා කරනවා මේක මොකටද මටම ටොපිය දුන්නේ කියලා ඒ විතක්ක චරිත කල් මේක කාලා පස්සෙන් යන්න වෙයි ඔන්න මේ ටොපියකින් මැනගන්න පුළුවන් ඒකට උනන්නේ බුද්ධිය මේ මොලේ පාවිච්චි නොකළොත් පරාදයි හොඳ කවියක් තිබුණා වනේ මොටද වනයේ අලියෙක් නැත්තං අලියා මොටද අලියට ගජ මුතු නැත්තං මිනිහා මොටද මිනිහට ඔලුවක් නැත්තං ඔලුව මොටද ඔලුවේ මොලයක් නැත්තං වනාන්තර කොච්චර තිබුණත් බැබලෙන්නේ නැහැ අලි නැත්තං අලි කොච්චර වුණත් වැඩක් නැහැ වල් අලි නම් අලියා බැබලෙන්න දල තියෙන්න ඕන ඒ වගේ මිනිස්සු කොච්චර වුණත් වැඩක් නැහැ ඔළුව නැතුව කඳ විතරක්. ඔළු කෙඩි කොච්චර තිබුණත් වැඩක් නැහැ ඇතුලේ මොලේ නැත්තම්. බුදුහාමුදුරු දේශනා කළේ එකයි. හොඳට බුද්ධිමත් සිතන්න ඕන. එතකොට මේ සූත්‍රයේ පරාදන වී ජීවත් වෙන්න නම් ඔන්න දානං දෙන්නයි කිව්වේ අංක 1.
දුන්නු කෙනාට තමයි දානං සබ්බත්ත සාධකං සියල්ල ලැබෙන්නේ දුන්නු කෙනෙකුට නිකම්ම හම්බෙනවා දඟලන්න දෙයක් නැහැ පොර කන්න දෙයක් නැහැ එමෙ මිනිහෙක් ලංකාවේ හිටියා නිකම්ම හම්බෙච්ච කෙනෙක් ඩීබී විජේතුංග ජනාධිපතිතුමා ඔය ජනාධිපති වරණයක් ඉවර වුණාම මේ හොඳට ඔයලා බලන්න අලුතෙන් පත් වෙන ජනපති දිවුරුන් දුන්නම ජනමාධිකාරිය වට කර ගන්නවා ජනාධිපතිව වට කරගෙන ඒ කාලේ රේඩියෝ එක විතරනේ ආනවා සර් කැමති ගීතේ මොකද සින්දුව එදාට යන්නේ ජනාධිපතිගේ ප්‍රියතම සින්දුව පෑම් පෑට යනවා ජේ.ආර්. මාත්‍යගෙන් එවම ජේ.ආර්. මාත්‍යා කිව්වා දන්නෝ බුදුන්ගේ දාපං ඇයි කතෝලිකයා කියලා කේස් නේද යනවා දවසම දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධ මැතිණියාම මැතිණියගෙන් ඇහුවා මැතිණියනි කැමති ගීතේ රජින මමයි අපේ රාජේ අර කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයි දාපා චන්ද්‍රිකාටත් ඕක මට ඕනුනේ ඕවා කියන්න නෙමෙයි ඩීබී විජේතුංග ජනාධිපතිතුමා දිවුරුන් දෙන කොටත් කම්බුලේ අත තියාගෙන හිටියේ අඳුන් කුඳුන් වෙච්ච වෙලාව බැරිම තැන කිව්වා කැමති ගීතේ මොකද්ද කල්පනා කරලා කරලා බැරිම තැන කිව්වා පරණ පිනක් කඩා වැටුණා කියලා දාපන් ඡන්දෙත් නැහැ පෝස්ටරුත් නැහැ පෙළපාලිත් නැහැ මොකක්වත් නැහැ ප්‍රේමදාස මහත්තයා මලා විතරයි මිනිහා පුටුවේ දුන්නු කෙනෙකුට ලැබෙනවා දුන්න නැති කෙනාට අතට ලැබුණට කටට දාන්න බැරි වෙනවා ද ඕක මම ටීවී එකේ කිව්වම පිටකොටුවේ සොයිප් විකුණන මිනිහෙක් ආවා. ඇවිල්ලා කියනවා ආන්දුරනේ ඇත්තනේ නම මොකද්ද? මිනිහෙක් උදේ මෑල්ල රුපියල් 20ක් දීලා සූරණ එකක් සූරා බැලුවා. 20ට 2000ක් ආවා. 20ට 2000ක් කියන්නේ 1980ක් ලාභයි. අද දවසේ ලොකු ගාණක්. මම මේ මිනිහට මේක දෙන්න ලෑස්ති වුණා. මේ මිනිහා මොකද කළේ 1980ටම සූරලා බැලුවා. සතපාක් නේද ගෙදර ගියා ලැබුණට එමයි තමයි ගොඩක් ඉන්නේ ඒ මොකද තුන්සිත පහදගෙන දෙන්න ඕන තුන්සිත කිව්වම උඩසිත මැදසිත යටසිත කියලා සිත් නැහැ දෙන්න කලින් සතුටුයි දෙන වෙලාවේ සතුටුයි දීලා ඉවර වෙලා සතුටුයි අපි දෙන්න කලින් නම් හරි සතුටුයි දෙන වෙලාවේ අඩු කරපන් කියලා හිතෙනවා ඔච්චර වැඩි බං කියලා හිතෙනවා දීලා ඉවර වෙලා අඬනුනුත් තියනවා දන්නවනම් දෙන්නේ නැහැ බං කියලා අඬනවා ඕමුන් ඉන්නවා ඒ නිසා සංසාරේ ලැබුණට සැප විඳින්න බෑ දැන් නිකන් හිතන්න ලංකාවේ මේ රටේ මන් දන්නේ නැහනේ ලංකාවේ සමහර ගෙවල් වලට ගියාම ගේ මැද්දේ තියෙනවා සැටිය පුටු සෙට් එක තියෙන්නම බෙච්චිට් එකකින් ඔයාලා වාඩි වෙන්න තානා ගෙදරුම් බිමමයි ඉන්නේ රෙදිකැලකින් ගසනවා එනේන උණ්ඩ පෙන්නනවා මේක මොරටුවෙන් ගත්තේ හොඳද ලස්සනද වාඩි වෙන්නේ ලී දිරනවා පාවිච්චි කරන්න පින්න කුස්සිය පැත්තට ගියෝ රයිස් කුකර් තියනවා රයි වාගේ පිළිකන්නේ පිඹිනවා බට්ටිකක් උයන් උයාපංකුවක් ඒක පියද පියද තියනවා පින්න නැහැ අල්මාරිය රෙදි එලියට ගන්නවා නමනවා කපුරු බෝල දාලා ඇතුළෙම තියලා කැරපොත්ත කනවා ඊට පස්සේ ඇයි මේ සතුටින් දීලා නැ මේ ලෝකේ දුන්නු අයගේ ලිස්ට් එක ගත්තොත් අංක 1ට බුදුහාමුදුරු විතරමයි එන කවුරුවන්න දැන් නිකන් අපි ඔක්කොම ලංකාවේනේ බුදුහාමුදුරු ලංකාවේ උපන්නද නෑ අපි දැකලා තියනවද ඒත් නෑ එහෙමනම් ලංකාවේ වැඩිපුරම ඉඩම් තියෙන්නේ කාටද වැඩිපුරම ඉඩම් තියෙන්නේ බුදුහාමුදුරුවන්ට දඹුලු ගලට නැගලා පිත්තල බෙරේට ගැව්වොත් ඇයෙන තෙක්මානෙම සංගිකයි. දැන් ගිය මාසේ ගාල්ලේ ටවුමේ බණක් තිබුණා බුද්දිස් එකේ බණක්. බණ ඉවර වෙච්ච ගමන් ඒ පන්සලට මාත්‍යෙක් පර්චස් 82ක් ඒ වෙලෙම පූජ කළා. මගේ අතටමයි ඔප්පුව දුන්නේ. ලංකාවේ වැඩිම බිල්ඩින් තියෙන කාටද? බුදුහාඳුරන්ට. කැලේද ගමේද මා පාරේද පාරේ මැද්දේද? දැන් මේ රටෙත් බලන්නකො. ඇයි උන්නාන්සේ දුන්නා? ඒ නිසා උන්නාන්සේගේ නම කියලා ඉල්ලන පරක්කෝ විතරයි.
දැන් දලදා වහන්සේට දොර අදන්න ලෑස්ති වෙලා රත්තරන් එකතු කළා. මටත් සිද්ධ වුණා වාඩි වෙන්න මේ ආච්චිලා ගෙනලා දෙන රත්තරන් පිළිගන්න එපේ. රත්තරන්නේ දාලපලයන් කියන්නේ හොඳ නැහැනේ. මමත් ගිහලා වාඩි වුණා එදා. බස් එකක් පිරෙන්න ආච්චිලා ආවා. ඒ ආච්චි කෙනෙක් මගේ ළඟටම ආවේ ආච්චිලා ටික. කෝවිද ආඳුරු බංකියාගේ නාව. ඇවිල එක ආච්චි කෙනෙක් කියනවා අනේ පව් අහිංසක ආච්චිලා. සාදු මට 80යි. මං 13න් කසාද බැන්දේ. දැන් 80යි වයස. මං ආවේ සාදු මේ දොරට කරා මේ කඩු කන්දක දීලා යන්න. බඳින දවසලු දැන් මේ කරාබු. මං ආවේ මේක දීලා යන්න. මං කෝ කොච්චර එකද? ආයි බලලා කියන ආන්දරු. මේක පොඩක් ගලවන්නකෝ කියලා කන පෙන්නනවා මට. මම වටපිට බැලුවා මොකෙක් හරි වීඩියෝ කළොත් කෝවිදේ මේ ආච්චිලාගේ කරාබු ගලවයි. ඕමනේ දාන්නේ. මේ දොරට දුන්නා කියන කතාවක් නෙමෙයි. කරාබු ගලවයි කියලා දායි. ඔන්න ඒ කරාබු දෙක බොහොම අමාරුවෙන් ගැලෙව්වා. ගැලෙව්වට මොකද ඒකේ කුණු පිරිලා. ඇයි අවුරුදු 13 ඉඳලා 80 රින්සෝ බාල්දි ගණන් ඕන ඕවා මදින්න. බුදුහාගේ නම කියලා දැන් ඊටානද වෙසක් මේ රටේ දකින්න නැහැ. ඉතින් ඔය ඇත්තන්ට කොළඹ යන්නකෝ. කොහමද දෙන්නේ කියලා බලන්න. ලෝකේ කොයිවත් උම නිකන් දෙනවද? ඉස්සර අපි පොඩි කාලේ නම් දන්සල් කිව්වේ සරුවත්. කස කසා ටිකක් දාලා නැත්තම් බෙලිමල් කෝපි. දැන් එහෙමද බුරියානි දන්සලුත් තියෙනවා. කොටිගාවත්තේ දන්සලක් තිබුණා පෙට්‍රෝල් දන්සල. පෙට්‍රෝල් බොන්න පුළුවන්ද? පෙට්‍රෝල් දෙනවා නිකන්. තව දන්සලක් තිබුණා කොණ්ඩේ කපන දන්සල. දකුණ දකුණගේ කොණ්ඩේ කපනවා නිකන්. තවත් දන්සලක් තිබුණා රැට වෙසක් බලලා එන කොල්ලන්ගේ බයිසිකල් වල උලන් බෑලානේ. උලන් ගන්නවා නිකන්. පුදුම දීමක්. දැන් ගිය වෙසක් පොයේ දවසේ එක බණක් ඉවර කළා. අනිබ්බානට හොඳටම පරක්කුයි පාර්ලිමේන්තු පාරේ. මම කාර් එකේ පිටිපස්සේ පාඩි වෙලා යන්නේ. මිනිහෙක් පොල්ලක් දැම්මා. ඩ්‍රයිවර් කිව්වා ජනේලේ පාත් කරලා කෝවිද ආඳුරු බලන්න යනවා කිව්වා. ඉතින් බයින්ඩ කියාපන් කිව්වා. මම ග්ලාස් එක පාත් කළා කොයි මට පරක්කුයි ඊළඟ බණ. ඉතින් මම මොකද කරන්නේ? බෑලා ඇලපයක් කාලා යන්න කිව්වා. මං කිව්වා දැන් තුනමාරයි පාරේ මං ඇලප ගන්න පුළුවන්ද? ඒව මන් දන්නේ නැහැ. මම මෙච්චර තැම්බුවා නම් ඇයි ඔබ වහන්සේට කන්න බැරි කියලා. මං කව කාර් එකට දානවා මං ගිහිල්ලා කන්නම්. එහෙම බෑ. ඇලපයක් කාලා පොල් කට්ටෙන් බෙලිමල් එකක් බීලා යන්න ඕනේ. ඉතින් බෑලා කෑවා. නැත්නම් මේක යන්න දෙන්නේ නැහැනේ. ඕම කොහේරි දෙනවද කන්න? කොහෙවත්. ඇයි ඒ? දුන්නා. බුදුහාමුදුරු පින්වත්නි සරුවඥතා ඥානෙ කියන්නේ සියල්ලම ඉගෙන ගත්තා. උනාසේ ගණිතය ඉගෙන ගත්තා. ඔන්න ඔය ඇත්ත ඉගෙන ගන්න බුදුහාමුදුරු කියපු ගණ. බුදුහාමුදුරු කියපු ගණිතේ කොටස් දෙකයි. ලෞකික ගණිතේ සහ ලෝකෝත්තර ගණිතේ. ලෞකික ගණිතයට තමයි බණ කියන මමත් වාඩි වෙලා ඉන්න ඔබත් ආස. මොකද ලෞකික ගණන් කියන්නේ එකතු කිරීම සහ වැඩි කිරීම. ආස නැද්ද? ආසයි. තවත් මේ අවුවේ කර වෙවි හරි අම්බ කරන්න ආසයි. මේකට කල යන්න ආස නැහැ. තව ටිකක් ලෝන් දානි ගහලා එකතු කරන්න වැඩි කරන්න ආසයි. ලෝකෝත්තර ගණිතය කියන්නේ අඩු කිරීම බෙදීම අමාරු. දැන් 100ෙන් වැඩි කරන්න ඕන නම් බිංදු දෙක දැම්ම නම් හරි. දශමයට අඩු කරන්න මේ බෙදන්න කියොත් එතකොට සාරා සංකේය කල්පලක්ෂය දාන පාරමී කියලා කිව්වේ අඩු කළා බෙදුවක්. වෙන මොකක්වත් නෙමෙයි. සීල් ගත්තට වැඩකුත් නැහැ දෙන්න බැරි නා. භාවනා කළාට වැඩකුත් නැහැ දෙන්න බැරි නා. මොකද බුද්ධ ආගම දාන සීල භාවනා. අංක එකට ගත්තේ සීල පාරමී නෙමෙයි දාන පාරමී. දෙන්න බැරි නම් මොකක්වත් කරන්න බෑ. දෙන්න බැරි කෙනෙකුට නිවන් නෙමෙයි මොකක්වත් කරන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරු බණ කියන්න පටන් ගන්නකොට මුලින්ම කියන්නේ දානේ ආනිසංස. එහෙමයි බුදුහාමුදුරු බණ කියලා තියෙන. දීමේ ආනිසංස මොකද? තන්නක්කයෝ නිබ්බාන. අතෑරියම තමයි නිවන්. අල්ලගත්තොත් පෙරේතයෝ භූතයෝ වෙනවා.
අල්ලගත්තා ඒ ඊළඟට අතාරින්න බෑ ආසාවෙන් උස්මට කියන් ඊළඟ භවයේ දුක්ඛිත වෙනවා ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරු 45 අවුරුද්ද මේ දානෙ ගැන කතා කළේ දුන්නු කෙනෙකුට සියල්ල නිකම්ම කලට වේලාවට හම්බෙනවා ඉගෙන ගන්න කවුරු හරි උප මේ සිස්සත දෙනවා නලියන්න දෙන්නේ नियमित वेलावट रस्सावाम्बेन कसाद बंदीन वायसात्तीयन ए वायसे कसाद बंदीन लमाई लबेन्दत वायसात्तीयन ए वायसे लमाई लबेन्नोन उसस्वीम उड़ बलागी निन्ने निकाम उड़ 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 यानो एम को तो दुन्नो दाने लबेनी दाने दुन्नो के नारत में दें बलाने मेराटे में चाहितीरे निदान तिब्बेनेद තිබ්බා බුදුහාඳුරු දුන්නු නිසා පොඩියට ඇදුවත් ඒක ඇතුලේ නිදන් තාම නිදන් තියෙන දුන්නු කෙනාටයි නිදන් හම්බෙන්න බුදුහාඳුරු ඒ නිසා අපිට අවුරුදු 45ක් දවසට සැතපුනේ පැයකුයි විනාඩි 40යි ඉතිරි කාලේ පුරාම කලේ බණ කියප එක බහු දේවා මනුස්සාච දෙවියන් සහිත අපිට වෙන මොකක්වත් කලේ නැහැ කලේ මොකද හොඳ දේ කියලා දුන්නා මං ආපු පාර මේකයි ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ නම් වලින් එකක් තමයි මග්ග දස්සාවි පාර පෙන්නන කෙනා ඇදන් යන කෙනෙක් නෙමෙයි අල්ලන් යන කෙනෙක් නෙමෙයි මං ආවි මේ පාරේ මේ පාර නම් කෙලින් තියෙන්නේ උජුකෝ නාම සෝ මග්ගෝ මේ පාර දිගට ගියොත් අබේආ නාම සා දිසා අබේ කියන දිසාව ಜಾති නැති ජරා නැති व्याधि नति मरण नति शोक नति जर मर नति निवन टेकाय निवन वर्णना करण कोटेतांग सांतांग एतांग पनीतांग किलक्यान एक शांताय प्रणीताय ए शांत प्रणीत निवांकरायांडाय मे मग पेन्नुवे एनिसा पिंगतुनी बुद्धागम के बुद्धिय मोडयट मेक तेरेन्नी नै පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මානනි බුද්ධිමතාට පමණමයි මේක ගෝචර වෙන්නේ අනිත් අය වාද කර කර දුවයි මේක හොඳට බලන්නයි කිව්වේ මේක ආගමක් නෙමෙයි මේකට කියන්නේ දර්ශනයක් දර්ශන කියන්නේ දැක්ම ඒකයි නිවන් මාගේ අංක එකට ආවේ සම්මා දිට්ඨි හොඳට බලන්න කිව්වා असारुदे मुकाद सारुदे मुकाद उन्दर सीता अंडोन सीतला बलला वैडकला में मी लोके दिया में अपने बालते हैं कि समारु मोनोतरां सपविंदिनो आद समारु मोनोतरां दुख की निरो आद मैं काउरुत कलान में ये आउर दे टेपिटा आउर दे इंडिया भी बुद्ध गया भी काटिना आनिशांस बान මං කිව්වා මට දවස් පහකටයි නිවාඩු තියෙන්නේ නැත්තම් බෑ. ඒගොල්ලෝ කැමති වුණා. දවස් පහකට යනවා කිව්වම රටේ ඉන්න අපේ ලංකාවේ ඉන්න ප්‍රධාන ජජ් කෙනෙක් මට ටෙලිෆෝන් කළා. සාමින්වංශ මටත් පුළුවන් දවස් පහකට නිවාඩු ගන්න. මාත් එන්න. කොච්චර එකද තනියට යන් කියලා අපි දෙන්න ගියා. දැන් යනකොට ඔය ගයාව කිට්ටුව තියනවා තව එකක් විෂ්ණු ගයා කියලා මට මේ මාත්‍යයට පෙන්වන්න යෝන උනේ. ඒ හරිය තමයි අගෝර කියන මිනිස්සු ඉන්නේ. මිනි පුච්චන අය. ඔය කිට්ටුව ලස්සන කෙල්ලෙක් හිටියා පාරේ. ඒ කෙල්ලගේ මූණ හරිම ලස්සනයි. සඳ පායලා වගේ මූණ මං ජස්ට ඇනලා කිව්වා සර්. කවියෝ කවි ලියන්න ඇති ඔය මූණ දැකලා නේද? කොමත් උතුරු ඉන්දියාවේ මිනිස්සු ලස්සනයිනේ. එතන දූවිලි අරිම අපිරිසිදුයි. අරිම ට්‍රැෆික්. මං ආයන ලකුවා සර් ටිකක් බෑලා බලමුද කියලා. සර් උතුළු වෙනවා. අපිට ඕනෝනේ කෙල්ල බලන්න නෙමෙයි කරුමේ බලන්න. අර ලස්සන මුව මඩල තිබුණට මේ කකුල් දෙක නැමිලා ඇවිල්ලා කරේ තියෙන්නේ. කකුල් දෙක මැද්දෙන් තමයි මූණ තියෙන්නේ. වෙද්දකින් වෙලලා බේසමත්තිල ඉඟා කන කවුද කලේ අම්මද නැහැ කොයි හරි අම්ම කෙනෙක් බඩේ අත තියාගෙන පතනවාද මගේ ළමයේ කකුල් කරේ වරෙන් කියලා කවුරුත් ඉල්ලන්නේ නැහැ දෙයියෙක් කළාද එහෙම කළා නම් ඒ දෙයියව මහපාරීට උල සෙරප්පුවෙන් ගන්න වටිනවා මේ ගෑනු ළමයි උඩ කරපු අපරාධේ
කවුරුත් කළා නෙමෙයි. කොම කකුල් දෙකේ නටන්න ඇද්ද? කකුල කරේ තියාගෙන ඉන්න ඇති. දැන් ඔන්න කරට ආවා. හොඳට මතක තියා ගන්න. එළදෙනගේ තනපුඩුවෙන් කිරි ටික මීම දෝපු ගමන් මී කිරි වෙන්නේ නැහැ. කොයි හරි එමෙ මී කිරි කන්න පුළුවන්ද? දෝපු ගමන් බොන්න පුළුවන් කිරි. මිදෙන්න වෙලා යනවා. ඒ වාගේ තමයි පින වේවා පව වේවා කරපු ගමන් විපාක දෙන්නේ නැහැ. මේ ආත්මේ බේරෙන්න පුළුවන්. ලබන ආත්මේ බේරෙන්නත් පුළුවන්. සංසාරේ කවදාරි ඔක විපාක දෙනවා. බේරෙන්න බෑ. බුදු වුණත් එමය. බුදු ආමඳුරන්ට කර්ම 12ක් විපාක දුන්නා. මේ කාටවත් කරදරයක් නැති උත්තමයාට කර්ම 12ක් විපාක දුන්නා. ඒ නිසා අපි සංසාරේ කරපුවා තියෙනවා. පිනක් තියෙනවා, පවක් තියෙනවා. පින් විපාක දෙනකොට හරි සැපයි. පින්වත්තුනි, අපේ ගම බොරැල්ලේ වනාත මුල්ල කියලා ගමක් තියෙනවා. වනාත මුල්ල මැද්දෙන් තමයි කෝච්චි යන්නේ. කෝච්චි පාර දෙපැත්තෙන්ම ගෙවල් තියෙනවා. ඒ මිනිස්සු දොර ඇරලා කකුල තියන්නේ රේල් පීල්ලේ. කෝච්චි යනකොට ගෙවල් නටනවා. ආයි ටොයිලට් බාත්รูම් කුස්සි මොකක්වත් එතනම උයලා එතනම කාලා එතනම බුදි. සත්තු නෙමෙයි මිනිස්සු. අමුතුම ජීවිතයක්. ඔය ගෙවල් පෙළේ හිටියා බොහොම ලස්සන පිරිමි ළමෙක්. හරිම ලස්සනයි. මේ ළමයාව පන්සලට දවසක් මා හොයාගෙන. ඇවිදින් කියනවා සාමින්වහන්සේ මම උසස් පෙළයි ධර්මාචාරයයි දෙකම කරනවා. මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා කියලා දෙනවද? මොකද සමයාන්තර දර්ශන ආගම් පිළිබඳ මං කව දැන් බෑ, මං චුට්ටක් කියලා දෙන්නම් තමසේ පස්සේ එනවා කියලා කොමාරි මාව යාළු කරගෙන අවුරුදු දෙකම වෙල ඉගෙන ගත්තා. එක සැරේයි කියන්න ඕන පුදුම දැනුමක්. දැන් මේ ළමයා විශ්වවිද්‍යාලට තේරුණා. ෆෝම් එකත් අරගෙන ඇවිදින් මට කියනවා, ආඳුරනි මං කැම්පස් යන්නේ නැහැ. කඳුළුත් පිරීලා. අංකුව පුතේ මං උදව් කරන්න පුළුවන් විදිහට උඹ ඉගෙන ගන්න. මිනිහ ආක බලාගෙන කියන ආඳුරු මාසයක් දෙකක් තුනක් උදව් කරයි. ආඳුරන්ට යකා නැගපු වෙලාවටවත් ඔක්කොම ඉවරයි. ඇත්තනේ. මම රහත් වෙලා නැහනේ. ඊට පස්සෙ මං කේන්ති ගියාම වැඩේ ඉවරයි. ඒ නිසා මං ආසයි ආඳුනේ හොටෙල් කෝස් එකක් කරන්න. ඒක 35යි. ආන්දරු පුළුවන් නම් දෙන්න, මම චුට්ට චුට්ට දෙන්නම් කිව්වා. ඒ වෙලාවේ මල් ළඟ වාඩි වෙලා හිටියා දොස්තර මාත්‍යෙක්. නිකන් දොස්තර නෙමෙයි, අර තෝදෙය බමුණා ඉපදිලාද කොයිද? පුදුම පෙරේතෙක්. රුපියලක් දෙන්නේ නැහැ. පන්සලට ආවොත් කෙසෙල් ගෙඩියක් හරි අරගෙනමයි යන්නේ. දෙන්නේ නැන්නේ. මං කොඩියක් ඉල්ලලා මාස 3ක් ආවේ නැහැ දොස්තර. නමුත් මං ඒ කතා කරන්න එනවා. දැන් මේ කාගෙන ඉඳපු ડોක්ටර් නැගිට්ටා. නැගිටලා පර්ස් එක අරගෙන දාදාක් දුන්න අර කොල්ලට. ඌව දැකලත් නැහැ. මේ මට රුපියලක් දීලා නැහැ. අර කොල්ලට දාදාක් දුන්නා. එදා තමයි කොලොන්නාවේ පන්සල ඇතුලේ මං තරු දැක්කේ. ප්ලූටෝ වරෙන් යනවා, නෙප්චූන් ඔලුහුඩින් යනවා, සෙනසුරු වරෙන් කෑ ගගා යනවා. මට දැන් පුදුමයි මේ පෙරේතියා දුන්නනේ දායක්. ඔන්න පින තියනවා නම් පෙරේතයට උනා දෙන්න ඉතලෝ. ඒක තමයි වර්ණ සම්පත්‍තිය. හොඳට තේරුම් ගන්න. මමත් දුන්නා 35ක්. ගියා. ගිහලා සතියෙන් ආවා. ඇවිල්ලා කියනවා ආන්දරෝ, අපේ ලොකු මාත්‍යා කිව්වා ආන්දරංගෙන් ලියමනක් ගේන්න. මං ඒවා මොකටද? පාට් ටයිම් එකක් දෙන්නම්කො ලොකු හෝටලේ. ගිහලා සතියයි. කෝස් එක ඉවර කළා ඒ වගේ හෝටලේ කම්බෙන්නේ නැහැ රස්සාව. මං ලියමන දුන්නා. දැන් ඔන්න පාට් ටයිම් එකට ගියා ලොකුම හෝටලේ කොළඹ. ඒ හෝටලේට ආවා කැනඩාවෙන් වයසක දෙන්නෙක්, නෝනායි මාත්‍යයි. ඒ දෙන්නගේ ඇස් දෙකටත් මේක අප්‍රියයි. ඒ දෙන්න ඇව්වා, කොල්ලෝ උඹ කැමතිද බං කැනඩා යන්න? කවුද බං අකමැති කැනඩා යන්න? සල්ලි දීලවත් යා ගන්න බැරි එකේ ඔලු වෙනවා. පාස්පෝර්ට් අදලා වීසා ගාලා පන්සලටත් ආවා. මම පිරිත් නූලුත් බැඳලා තිවිච සිද්ධාලේපේවත් දීලා යව්වා පළයල් කැනඩාවේ. ගිහිල්ලා මාසයක් යනකම් කතාවක් නැහැ.
මාසයක් පිරුණාම ලක්ෂයක් කෙව්වා. දොස්තරගේ දායයි මගේ 35යි මං ගත්තා. චෛත්‍ය අදන සල්ලි. ඉතිරි සල්ලි ටික අරගෙන මං අවුරුදු 20කින් විතර පස්සේ පයින්ම ගියා රේල් පාර දිගේ වනාත මුල්ලට. ගියාමයි මට දැනුනේ ඒ ළමයාගේ අප්පච්චිගේ රස්සාව සිරෙප්පු මානෙක. ඒ ගෙදර වාඩි වෙන්නවත් පුටුවක් තිබුණ නැහැ. කුඩ කෑලි සිරෙප්පු කෑලි බාට කෑලි පිරිලා මා ජරා ගියා. මේ කොල්ල කොහොම වුණත මන් දන්නේ නැහැ. නමුත් පාරේ අනකොට කිසි කෙනෙක් කියන්නේ නැහැ. පේන්නේ නම් කුරුඳු වත්තේ කොල්ලෙක් වාගේ. ඕක තමයි පින කියලා කියන්නේ. දැන් ඔන්න මට රෑට ටෙලිෆෝන් කරනවා කැනඩාවේ ඉඳලා. ආන්ද්‍රෝ අපේ ලොකු මාත්‍යා මාව ටොරොන්ටෝ කැම්පස් එකට ඇතුල් කළා. ලංකාවේ නෙමෙයි ලෝකෙම තියෙන ප්‍රධාන විශ්වවිද්‍යාල 25න් එකක්. ටොරොන්ටෝ කියන්නේ ඒකේ කකුල තියන්න පින තියෙන්න ඕනේ ඒකේ පොලව පා ගන්න. මගේ බැජ් එක නැත්තා මගේ ක්ලාස් එකේ ඇමරිකන් ළමයි ඉන්නවා, ඕස්ට්‍රේලියන් ළමයි ඉන්නවා, ජපනිස් ළමයි ඉන්නවා, චයිනිස් ළමයි ඉන්නවා. එකමකල් දෙමළ ළමෙක් ඉන්නවා මේ ලංකාවේ. ඒ මගේ යාළුවෝ ඔක්කොම කැම්පස් එකට එන්නෙත් යන්නෙත් මෙට්‍රෝ කියන බස් එකේ. මම කැම්පස් එකට යන්නේ ගෙදර යන්නේ BMW කාර් එකේ. BMW කාර් එකේ මං යන්නේ. ලොකු මාත්‍යයි නෝනායි මට කියනවා මීට පස්සේ උඹ අපිට සර් කියන්න එපා මෑම් කියන්න එපා. උඹ අපේ පුතා. මමා කියාපම් පපා කියාපම්. නිකන් හිටියොත් කොල්ලෝ උඹ කම්මැලි වෙනවා. හොඳ පාට් ටයිම් එකක් දෙන්න නිකන් සුළු වේවා නෙමෙයි ඔෆිස් එකක පැය දෙකයි තියෙන්නේ කරන්න. ෆයිල් බලන්න. ඒකේ ලැබිච්ච පළවෙනි පඩිය තමයි මම මේ එව්වේ ඔබ වහන්සේට. මේවා කවුද මේ දුන්නේ? හොඳට හිතන්න. යාදිසං වපතේ බීජං වපුරපුදේ අස්වැන්න. කොස්සටයක් පැලකලාම කොස්ගාක් පැලවුණා. විශාල කොස් ගසක් ඇවිලා කොස් මලුත් පිපිලා. දැන් කොස් මලුත් දැක දැක කොස් ගා වටේ දුවන්න ඕනද කොස් වරෙන් කොස් වරෙන් කොස් වරෙන් කිය කිය. එහෙම දුවන එක මම මෝඩෙක්. කට්ටඩියෝ ගෙන්නගෙන දුම්මල ගග මොනතරම් යාතිකා ගීතිකා කිය කිය කොස් ගා වටේ දිව්වා දෙල් වරෙන් දෙල් වරෙන් දෙල් වරෙන් දෙල්ලෙයිද? කවදාවත් එන්නේ නැහැ. ඒකට කියනවා බීජ නියාම. අද සමහර පඬිතුයෝ කියන ආන්දරු කොස්ගායේ දෙල්ලත්තා බට්කොලොත් කොස්ගායෙන් දෙල්ලෙනවා. මේ කියන්නේ බට් කරන කතාවනේ මූල බීජ. යාදිසං වපතේ බීජං වී දැම්මනම් එන්නේ වී. වී වපුරලා ඒතන්ට ගිහිල්ලා කුරක්කන් කුරක්කන් කවට කුරක්කන් එන්නේ නැහැ. දැන් රටේ ඉඳි ගාක් ළඟට ගිහිල්ලා පුවක් පුවක් වට පුවක් එන්නේ නැහැ. ඒකේ ඉන්නේ රටේ ඉඳි. බීජ නියාම. ඊට වඩා භයානකයි කම්ම නියාම. මෙන්න මේ සූත්‍ර වලින් හොඳට ඉගෙන ගන්න. ඒ නිසා බුදුහාමුදුරු කියන ආනන්ද මේ සංසාරේ මම වචන දෙකක් කටින් කිව්වේ නැහැ. නියත විවරණ ලබා පුදා ඉඳලා බුදු වෙනකන් වචන දෙකක් මං කටින් පාවිච්චි කළේ නැ එකක් තමයි නෑ කියන වචනේ. ඇයි නැත්තේ තියනවා. අනික එක බෑ කියනවා. ඇයි බැරි පුළුවන්. නෑ කිව්වොත් නෑමයි. බෑ කිව්වොත් බෑමයි. නෑ කිව්වා නම් බුදු වෙන්න බෑ. බෑ කිව්වා නම් බුදු වෙන්න බෑ. නෑ කිව්වේ නෑ බෑ කිව්වේ නෑ. මම ඉදිරියට ගියා මානිවත් අභික්කම. ඒ නිසා සියල්ල මට ලැබුණා. ඒ නිසා පින්වතුනි මේ වාගේ සූත්‍ර වලින් ගත යුතු පාඩම් මේක මේ කිය කිය දුවන්නේ කිව්වන්නේ මේ දානේ දෙන්නේ කියේ ධම්මචර්ය ආච ධාර්මිකව මා ලොකුවට ඕන නැහැ. දෙන සුළු දේ උනා ධාර්මික වෙන්න ඕන. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මේ අනු සොඳමයි දනාට. අධාර්මිකව අම්බ කරලා කාලකාලා 100ක් ඉන්නවට වඩා ධාර්මිකව දවසක් ඉඳලා මැරෙන එක සැපයි. ධාර්මිකව දවසක් ඉඳලා මැරෙන එක සැපයි. අධාර්මිකව මොනවා ලැබුණත් පිළිගන්නේ නැහැ. ආත්ම ගෞරවයක් තියෙනවා. බොහෝ අය පිටරටවල් වලට ගිහිලා පැරදුනේ ආත්ම ගෞරවය කෙලස ගත්තා. මං මොන වගේ කෙනෙක්ද කියලා Taman තේරුම් ගන්න ඕන. උකට ඔත කතාවක් තිබුණා ජාතක පොතේ.
වනාන්තරයක් තිබුණා. වනාන්තරයේ ඉන්නවා සිංහ රාජයා. මුර්ග රාජයා කැලේ රජුරෝ. නිකන් සිංහයෝ නෙමෙයි නිකන් බලු සිංහයෝත් ඉන්නවා. මේ කියන්නේ මූණ පුරා රත්තරන් පාට කේසර පිරිච්ච සිංහයා. කැලේ රජා. ඒකයි බුදුහාඳුරන්වත් ශාක්‍ය සිංහ කියලා කියන්නේ. නරසිංහ කියන්නේ එක. මේ සිංහ රාජයා බඩගින්නේ මලක් තනකොළ කන්නේ නැහැ. මල කුණ කන්නේත් නැහැ. සතෙක්ව මරා ගත්තත් මුලින් කන්නේ මොලේ. මොලේ කාලයි මස් කන්නේ. අනික් සත්තු වාගේ බුරන්නේ නැහැ. සිංහයා නාද කරන. පොළවේ ඉඳලා නාද කරන්නේත් නැහැ. ගලක් උඩට කන්දක් උඩට නැගලයි සතර දිසාවට නාද කරන්නේ. මං එනවා කියලායි මේ කියන්නේ. ඒකයි බුදුහාඳුරුවොත් අභීත සිංහ නාද කළා කියන්නේ. ඔය ශබ්දේ මොනතරම් භයානකද කියතොත් ළඟපාත අලියෙක් හිටියත් ඉස පිපිරෙනවා. ඒ තරම් භයානක කඩක් තිබුණා. නිදාගත්තත් ලෝකේ ලස්සනට නිදන්නේ සිංහයා. අපි නිදාගත්තම කොච්චර කැතද බලන්න. සමහරු නිින්දෙන් චව් චව් ගාලා කනවා මොනවා කනවත් දන්නේ නැහැ. සමහරු ගොරෝනවා පෙරලෙනවා සමහරු ළඟ ඉන්න බෑ පයින්ම ගාලා. සිංහයා නිදාගත්තම ලස්සන ඒකට කියන සිංහ සෙයියාව. බුදුහාමුදුරු සතපුනේ සිංහෙක් වාගේ. මේ සතාගේ තෙල උනා රැඳෙන්නේ රම්බඳුනක විතරයි. වෙනත් භාජනයක සිංහ තෙල් දැම්මම අලපතට වතුර දැම්ම වාගේ ලිස්සල යනවා. දවසක් බඩ පිරෙන්න කාපු සිංහයා වතුර බොන්න විලට යනවා. පායන වෙලාව විලේ වතුර අඩුයි. හොඳ පිපාසයක් හොඳටම කාලා තියෙන. දැන් විලට යනකොට ඈතදීම සිංහයා දැක්කා විලේ බෑලා ඌරෙක් වතුර බොනවා. ඌරක් කිව්වම ලෝකේ ඉන්න නින්දිතම සතා. අපි කෙනෙකුට නින්දා කරන්න ගියත් කියන්නේ මේක නම ඌරෙක් කියනවා. ඌරු වැඩ කරන්න එපා බං කියන්නේ ඌරම ජරා සතෙක්. විලේ බෑලා ඌර වතුර බොනවා. සිංහයා කල්පනා කළා මං ආවේ වතුර බොන්න. දැන් මාව දැක්කොත් ඌර බය වෙනවා. බය වෙලා පණ කඩාගෙන විල පුරාම දුවනවා. එතකොට විලේ වතුර බොර වෙනවා මඩ වෙනවා. මට බොන්නත් නෑ ඌරට බොන්නත් නෑ. මං ආවේ වතුර ටිකක් බොන්න. ඌර බීලා යනකම් මං ඉන්නම් කියලා සිංහයා නතර වුණා එතන. එතන විශාල ගහකුත් තිබුණා. වතුර බී පුරා ගොඩට ආවා. ගොඩට පුරා ඔලුව ඔසලා වටේ බැලුවා. බලනකොට ඌරාට පේනවා සිංහෙක් ඉන්නව ඇංගිලා. ඌරා කල්පනා කළා සිංහයා මට බයයි. ඒකයි මාව දැකලා සැඟවුනේ. ඒ නිසා ටිකක් ඉස්සරහට ඇවිල්ලා ඌරා සිංහයාට කතා කළා. ආයිබෝන් සිංහෝ. සිංහෝ උඹ කැමතිද බං මං එක යුද්ධ කරන්න. ඔන්න ඌරා ගැටි. කාටද මේ කතා කළේ? කැලේ රජාට. සිංහයාට ඉනා ගියා. මේමත් මෝඩ ඌරෙක්. නිකන් නෙමෙයි යුද්ධයට සුදුසුකම් කිව්වනේ. බලාපන් සිංහයෝ, උඹට තියෙන තොළු ගෙඩියයි බඩ ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි. මට තියෙන්නේ තොඩු ඔලු ගෙඩියයි බඩ ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි. ඉතින් සිංහයෝ කැමතිද මං එක යුද්ධ කරන්න? මේමත් මෝඩ ඌරෙක්. සිංහයා කියනවා අද නම් බෑ බං අමාරුයි. අද බඩ ටිකම් පිරිලා අද බෑ. අසවල් දවසේ අසවල් පිට්ටනිය අපි යුද්ධ කරමු කියලා ගිවිසුම් අත්සන් කළා. ගිවිසුම් අත්සන් කළා සිංහයා ගියා ලෙනට, ඌරා ගියා රැළට. ඔන්න ඕක තමයි වෙනස. සිංහයා ගියේ ගල් ලෙනට, ඌරා රැළට ගියා. දැන් රැළට ගිය ඌරා නිකන් ඉන්නේ නැහැ. රැළේ ඉන්න ඌරන්ට කියනවා, උඹලා දැන් මං එනකොට නැගිටින්න ඕන. ඌරු දේවයන් වහන්සේ කියන්නත් ඕන මට අදින් පස්සේ. ඇයි මම සිංහෙක්ව පරද්දලා යාවේ? සිංහයා මට බය නිසා යුද්ධ කල් දැම්ම. එතන හිටියා මොලේ තියෙන ඌරේ. කූරු මොලේ නරක නෑ. මේ මොලේ තියෙන ඌරා කියනවා, උඹ සිංහයා ගැන දන්නේ නැතුවයි ඔය කියන්නේ. බඩ පිරිච්ච නිසා අතෑරියා. බඩගිනි දැනිච්ච ගමන් සිංහයාට දැන් මැවි මැවි පේන ඌරංගව. උඹ නිසා අපිට නිකම් මැරෙන්න බෑ. උඹව අපේ රැළේ තියාගන්නත් බෑ. අපි දැම්මම සිංහයාට පණිවිඩය යවනවා. උඹත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. උඹව පැන්නුවා කියලා. ඒ වෙලාවේ මේ ඌරා බය වුණා.
බයිවෙලා කියනවා අනේ ආයිබෝවා මට ගැලවෙන්න උපායක් කියන්නකෝ බේරෙන්න ක්‍රමයක් බේරෙන්න එකම ක්‍රමයයි තියෙන්නේ යුද්ධයේ දවසේ පාන්දරින් උඹ ඵලයන් ওই කැලේ තියෙන අසපුවක් තාපසයෝ 50ක් විතර ඉන්නවා එතන ඒ අසපුව පිටිපස්සේ පැත්තෙන් ගිහිල්ලා අසුචි වලට බෑපන් ඩැනේජ් එකට බෑලා ඇඟ පුරා හොඳට ගාගෙන ඵලයන් ගෝ යුද්ධෙට ඉතින් ඌරට අසුචි කියන්නේ මසුරන් ඌර ආසමෝකට පාන්දරින්ම ගියා ගිහිල්ලා රව අසුචි වලේ පැන්න චබොක් ගාලා ඇඟ පුරාම ගාගෙන ගොඩ ආවා අවුවේ ටිකක් ඉඳලා පදම් කරගත්තා පදම් කරලා ආයි පැන්නා දැන් ඌරෙක් නෙමෙයි අසුචි කන්දක් සිංහයාත් බලාගෙන ඉන්න ඌර එනකම් ඈතදීම සිංහයාට පේනවා එදා දැක්ක ඌර නෙමෙයි අසුචි කන්දක් පෙරලි පෙරලි එනවා වගේ දැක්කා දැකලා සිංහයා කෑ ගැව්වා අනේ ඌරෝ ළඟට නම් එන්න එපා ඔ මිටපා බලපං උඹ නිසා මුළු පලාතම දැන් ගඳයි දුක්ගන්ධං වාපියනසෝ මේ රෝම කූපේ කූපේ පාස අසුචි ඉතින් ඌරෝ තාම කැමතිද උඹ මං එක්ක යුද්ධ කරන්න උඹ කැමති වුණත් මම කැමති නැහැ උඹ දින්නා මං පෙරදුනා මම යන්නම් කියලා ගියා සිංහා ඔකට තමයි ආත්ම අභිමාන කියලා කියන්නේ මේ අසුචි තැවරිච්ච එකායක පෙරළුනොත් මගේ රත්තරම් පාට කෙස්වල අසුචි ගෑවෙනවා දින්නට වැඩක් නැහැ ගඳ ගගා ඉන්න උනො ඒකයි කියන්නේ ධම්මචරියාච ධාර්මිකෝ ලැබෙන දේ ලැබෙන්න ඕන අධාර්මිකෝ නෙමෙයි අද සමහර විට උපාසකම්මලේම කියනවා අපේ මිනිස්සයා නම් මොන ක්‍රමයෙන් හරි කණ්ඩ ටික දෙනවා මොන ක්‍රමයකින් හරි කණේක බෞද්ධකම නෙමෙයි මොන ක්‍රමයකින් හරි නම් බල්ල බලලුත් කනවනේ බෞද්ධයෝ කන ක්‍රමයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්මා ආජීව යාපත් දිවි පැවැත්මක් තියෙන්න ඕන නැත්තම් පරාදයි හොඳට තේරුම් ගන්න ධම්මචර්යාච කිව්වේ ඒකයි ඊළඟට ඥාතකානංච සංඝෝ නෑයන්ට සලකන්නත් ඕන උන්ගෙන් පරිසම් වෙන්නත් ඕන ඔය නෑයන්ගෙන් පරිසම් වෙන්නත් ඕන ඔය කන ජාති අතරක් ඉන්නවනේ මීයා වේයා නෑයා උන් තුන්දෙනාගෙන් වැඩි කන එක නමුත් අපේ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන දෙමව්පියන්ට සහෝදරයන්ට උපේන දෙකින් ටිකක් දෙන්න ඕන දෙන කෙනා තමයි බබලෙන්නේ දෙන කෙනාගේ වටේ තමයි මිත්‍රයෝ එකතු වෙන්නේ ලෝභය ළඟටවත් යන්නේ නැහැ කවුරුවක් දුන්නු කෙනාගේ නම පවතිනවා දවසක් දේවපුත්‍රේ කවුද බුදුආන්දරංගෙන් ප්‍රශ්නයක් කළා ස්වාමීනි මේ ලෝකේ දිරන්නේ මොකද්ද දිරන්නේ නම් රූපං රූපේ දිරනවා ස්වාමීනි දිරන්නේ නැත්තේ මොනවද නාමං නම දිරන්නේ නැහැ ඒකවේ මලකෙවල් වල එල්ලන්නේ බෙන රූපං ජීරති මච්ඡානං නාමගොත්තන්න ජීරති ස්වාමීනි මේ ලෝකේ ගෙවෙන්නේ මොකද්ද ආයු ආයුෂ ගෙවෙනවා රූප දිරනවා නම පවතින වැඩක් අපි කරන්න ඕන මලාට පස්සේ ගමම මිනිස්සු ගුණ කියන්න ඕන පින්වත්නි ලෝකේ ආයුෂ අඩුම අපිටයි අප්ප මෙදම් වික්කවේ මනුස්සා නම් ආයු මානෙනි මිනිසුන්ගේ ආයුෂ අල්පයි ස්වල්පයි 100ක් ඉඳාවා නෙමෙයි 100ක් හිටියට වැඩකුත් නැහැ දැන් ඔන්න තරුණ කාලේ නම් බෝධිය වටේ කැරකි කැරකි දීර්ඝායු ලැබේවා කියනවා 90ක් පිරුණම ගින් කතා කරන්නකෝ බලන්නකෝ ආඳුනේ මැරෙන්නේ නැණි යකඩයා වාගේ ඇද ඇද ඉන්නවා මොන කරදරයක්ද මේක මීට වඩා හොඳයි මලාලක් වැඩක් නැහැ නැගිට්ටොත් වාඩි වෙන්න බැරි නම් සියක් උන්න කියමු දවස් කීයද 36500යි එච්චරයි ජීවිතේ 100ක් හිටියෝ 100ක් ඉන්න කෙනාට මේ ලෝකේ ඉඳ තියෙන දවස් 36500යි වර්තමානයේ පූර්ණ ආයුෂ 72යි අපි 80ක් කරමු 80ක් ඉන්නවා නම් දවස් 29200යි කෝටි ගණන් එකතු කරන්න බලනවා ඉඳ තියෙන දවස් 29200යි දැන් ගෙදර ගිහිල්ලා කැල්කියුලේටර් එකක් අරන් ගාලා බලන්න. ඇයි වයස කියන්නේ නැහෙනි මිනිස්සු? කීයද බං වයස? කීයක් පේනවද කියලා අලු. වයස පේනවද? වයස පේන්නේ නැහැ.
තව සමහරු අපින් ආනවා කීයක් විතර කියන්න පුළුවන්ද කියලා කියන්නත් අඩුවෙන් එහෙම කිව්වනම් හරිම සතුටුයි එනිසා කාමරයට ගිහලා දොරත් වාගෙන හරියට ගහලා බලන්න අදට මං ඉපදෙලා දවස් කීයද ඒක අඩු කරලා බලන්න 29200 එතකොට බලා ගන්න පුළුවන් මට තව දවස් කීයද කනත්තේට යන්න තියෙන කොහේ හිටියත් අන්තිම ඕකයි මේ ඉන්න වකවානුව තුලදී හොඳ මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න ඕන මලාම ගමම කියන්නේ වටිනා මිනිහ මලාබා වටිනා මිනිස්සෙක් මලා කියලා ගමම එදාට නිවාඩු දාලා පෙළපාලිය යනවා මිනිස්සු කනත්තේට මේකට නොගින් බෑ බං කියලා ඒ මොකද මිනිස්සුන්ගේ අදවතේ ජීවත් වෙනවා ඒ නිසා උපේනදී අනුන්ට දෙන්න ඕන තමනුත් කන්න ඕන සමහරු කන්නේ නැහැ දෙන්නෙත් නැහැ ඔය එකතු කරලා එකතු කරලා එකතු කරලා ඔය මැරලා යනවා ඊළඟට එනොන් බැන බැන ඕවෙන් කනවා බලපං කෑවෙන්නේ නැහැ දුන්නේ නැහැ පෙරේතය උන් කනවා ඊට පස්සේ ඔය කාලා තිබුණා නා දීලා තිබුණා නා ගෙනියන්න පුළුවන් ඒ නිසා ලෝකෙ සියල්ලම తాවකාලිකයි ඔක්කොම එමයයි සබ්බේ සංඛාරා අනිච්චා මේ මංගල කියන කරුණු ටික ලියලා ඇත්තටම ඇඳ ළඟ අලුව ගන්න වටිනවා මේ ළමයින්ට කියලා දෙන්න වටිනවා ඉවසීම දිනන්න පුළුවන් දැන් මං ගියා බන්ධනාගාරේ බණට ලස්සන පිරිමි ළමයා කකුල් දෙක අල්ලගෙන නන්නනවා ඉතින් වරදටනේ දඬුවම් මං ඒවා මොකද කළේ ආන්දරු කිව්වා වගේ මං විනාඩි 5ක් ඉවසුවා නම් දිනු ආන්දුනේ මං බැඳලා මාස 3යි මගේ නෝනා ලස්සනයි अपे आलू एक नोना वीलू अक्कर नोना मट की मट के मस तुना बंद अलू तुना कुना नच्चर के अटड़े मैं आलू तड़ी ने मट के मंगिया पारट एक कड़े अकलिया मरंडिए ने बाइम बस सुना मटा के मम तलू कला मिनिया बैठुना ओलू कलू गाले वैदुना दवास्तुने की मिनिया माला मंग तुले නෝනා එළියේ අනාතයි පරාදයි විනාඩි 5ක් ඉවසලා තිබුණා නම් ඔය දුක නැහැ ඒකයි මේ සූත්‍රවල තියෙන අර්ථ හොඳට බලන්න ඕන මෝඩයා ආශ්‍රය කළොත් විනාසයි පඬිතේ කාශ්‍රය කළොත් දිනන්න පුළුවන් අඩුපාඩු තියෙන කෙනෙක් වැසරු කළොත් ඒ පුරුදු අපිට ඉබේම එනවා දැන් මගුල් රජු රජතුමාගේ මගුල් ඇත්තා एक पाट कोरगान पटांगा अली एक नोंडिगा गया कहता मी मगुलता नोंडिगा करते कमान मूट किसी लेडाकने नोंडिगा तीन पुरोहित बामुना गिन्नला बैले हुआ मुकोद मे का नोंडिगा ने तुम तेंगीला बलाग्निटिया बैली नांग आलू तेंग एविलो हुआ नोंडिगा ऊ आलिया किस नोंडिगा गाया नोट आलिया तू आगे नोंडिगा गाया पटांगत ඔන්න ඔක තමයි කියන්නේ ආශ්‍රය කරන්න වැරදි කෙනෙක්ව අසුරට ගියොත් ඒව ඉබේම අපිට ඇතුල් වෙනවා හොඳ ගුණවතෙක් බුද්ධිමතෙක් අසුරු කළොත් ඒ ගුණත් ඇතුල් වෙනවා ඒ නිසා ජීවිත බබලෙනවා ඒ නිසා හොඳ පලාතක ජීවත් වෙන්න ඕන සුදුසු වේලාවක බණකට කන් දෙන්න ඕන අද කොච්චරද බණ අදත් ඉන්නවා සමහර මිනිස්සු බණ බනවලට ආසයි කියනවා බන ආගෙනත් ඉන්නවා නමුත් මොන විදිහේ බණක් කිව්වත් අඩුවක් කියන උනුත් ඉන්නවා එහෙමයි කොළඹ හරියට ඉන්නවා ඉස්සරත් හිටියා ඉස්සර ඔය අලාවත පැත්තේ පන්සලේ දායකයෙක් හිටියා ඒ මිනිහා මොන විදිහේ ආන්දරු නමක් ගිහලා බණ කිව්වත් බණේ ගාථා වාරි නැහැ ඕමද කියන්නේ අරවා මේව ඒ ආන්දරන්ට කියනවා ඒ ආන්දරන්ටත් කේන්ති ගිහලා මේකට පාඩමක් උගන්වන්න ඕනේ කියලා अपे विद्योदे पीरवे नीटिया मोरंतुड़े नायका तमिलिगेटी वागे लसन श्रीपादे अधिपतिया अरेम लसन नायका नायका बन की बन मीनस कटपाड़ा गाता बोम लसन बन की वायसाई पंचले नायका अंटूना मोरंतुड़ आंद्र गिन बन की चर अदवागे मेन मेतन बन की दिमट गोड पिटकोट लव स्पीकर बंदीन बन पिंका दैंग साल पील दाल मोरंतुड़ नायका
බන පටන් ගත්තා. නායකාන්ට පීන සමාරුව තිබුණා. නායකාඳුරු බන කියන්නේ යම අරියට කාරනවා. ඉස්සර ආඳුගොල්ල බය නැන්නේ කාරන්න. කාරලා කරාස් කරතෝ ගාලා කියලා ගන්නවා. දැන් එම කොලොත් ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මේ ලේන්සු තියාගෙන ඩිසිප්ලින් නෝ. ඉස්සරේම නෙමෙයි ආඳුල කාරන පා. කාරලා කක්ක් ගන්නකොට ඉතින් ඔක්කොම ඉවරයි. ඉතින් ඕක පිටකොටුව දක්වා ලවුඩ් ස්පීකර් එකේ ඇහෙනකොට කොහොම ළමයි බය ආඳුර කාර කාර කියලා ගගා කිව්වා බන. බන ඉවරයි. ආඳුරුත් කාර් එකෙන් නැගලා ගියා. අර පිටිය දැන් පැනලා යන්න ලෑස්ති ආඳුර අල්ලගත්තා. මේනවා තම්සි අද මොකද කියන්නේ මිනිහා ඔළුව කස්සනවා බඩන හොඳයි ආඳුන්නේ සෙම වැඩි කිව්වා ඇයි කාරණෝනේ මොනවා කිව්වත් අඩුවක් වුණොන් ඉන්න ඒ නිසා තම තම නැන පමනින් ඇඟිලි පාම එක වාගේ නෙමෙයි තම තමන්ට තේරෙන විදියට මේ සුළු සූත්‍රයක් මම ගැඹුරක් කිව්වේ නැහැ ආනුනේ වාට්ටුවක් තියෙනවා බලන්න යන්න කියලා මමත් මෝඩකමට ඔලුව වෙනවා මටත් බැරි ලෙඩු බලන්න එකන් ගියා මේකේ ඉන්න තරුණ ළමයි ශරීරයේ සංගවිච්ච තැන්වල පිළිකාව මේ අපි අඳුන් අඳින්නේ ශරීරයේ සංගව ගන්නනේ සංගවිච්ච තැන් සියුම් තැන්වල පිළිකාව ආවම කරන්ට් එක අල්ලන එක තරම් කර්මයක් තව නැහැ කවුද මේවා කරන්නේ පරාදයි සමාර ලෙඩු නිසා ගෙවල් උගසට ගියා. එක බේතක් 25යි 35යි. මරන්න බෑනේ. පවුල පිටින් පරාදයි. ඒ වගේම තමයි බලේ. බලේ කියන්නේ දේශපාලන නෙමෙයි. හොඳට ඇඟේ පණ තියෙන්න ඕන වැඩ කරන්න. ඇඟේ පණ නැත්තම් වැඩ කරන්න බෑ. කම්මැලි නම් වැඩ කරන්න බෑ. වීරියෝ වැඩ කරන්න ඕන. ඊළඟට හොඳට මොලේ පාවිච්චි කරන්නත් ඕන. උපාදි නෙමෙයි ස්ථානෝචිත ප්‍රඥාව දැනට ගැළපෙන නුවණ තිබුණොත් දිනන්න පුළුවන් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිට බණ කිව්වේ දැන් එහෙමනම් ඇති දැන් ඉතින් තව සතියක් ඉදිරිය බණ තියෙනවනේ මේ දෙන්නමටත් කියන්න ඉතිරි කරන්න එපා අද උදේ ඉඳලත් බණ කිව්වා මේම බණ කියන බණට කන් දෙන જાතියක් ලෝකෙ කොහෙවත් නැහැ නමුත් යුරෝපයට ගිහින් බලන්න බන නැහැ. ඒ මිනිස්සු අපිට වඩා දියුණුයිනේ. ඒ පන්සල් නැහැ, බන නැහැ, පන්සල් තියෙන උන් යන්නේ නැහැ නේ රටින්. දැන් යුරෝපේ පාරේ යනකොට චුට්ටක් මෙහෙම වැදුනොත් sorry 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 සගන. අපේ රටේ යනකො බන කියන රටේ පොඩ්ඩක් වැදුනොත් ඇයි මොකෝ කණ්ඩෝනද කියලා අහනවා. මේ බන කියන රට යුරෝපේම නේ ඒකනේ සංවර්ධිතයි කියන්නේ. ඉතාලියේ පන්සල ඉස්සරහාම තිබුණේ ලදරි පාසල. උදේ පාන්දර උදේ 9ට විතර පටන් ගන්න අයිස් වැටෙන වෙලාවේ අම්මලා එනවා කාර් එකේ. අර චූටි කෙල්ල උස්සලා බිමින් තියපු ගමන් චූටි බබා කියනවානේ "Thank you මමා" කියලා. අපි බෞද්ධ පාසල් දාලා, දාම් පාසල් දාලා අපේ ළමයෙක් කියන ධම්මතාත්‍ර ස්තුතියම්මේ කියලා. නෑ. නමුන් නැගිට වෙලේ ඉඳලා බන. තරංගෙට බන. ටයිම් පැයට බණ පුදුම විදියට කියන්නේ පුදුම බණ ගොඩක් කියනවා ලංකාවේ ඒ බණ අහන එක දැන් කලාවක් ඒකට කියන්නේ මොකද මන් දැක්කේ ශබ්දකාම එක එක්කෙනාගේ සද්දෙට ආස වුණාම අර වයර් ගාගෙන ඉන්නේ පාරේ යන්නේ කොයිද කිඳ මන්ද අමරදේවට ආසුම් අමරදේවෝ ගාගෙන ඉන්නවා ජෝතිපාල නම් ජෝතිපාල දාගෙන ඉන්නවා ඒ වාගේ වෙලා දැන් මේවත් නමුත් මංගල සූත්‍රයේ වදාලේ කාලේන ධම්ම සවන සුදුසු වේලාවක කන් දෙන්න ඕන. එතකොටයි මේක තේරෙන්නේ. බුද්ධ ආගම විසගෝර සර්පේකට සමාන කරලා තියෙන. සර්පේ ගෙදරට ආවොත් වලිගෙන් හරි බඩින් හරි ඇල්ලුවොත් ඌ අනිත් පැත්තට ඇඹරිලා ගායි මැරිලා වැටෙනවා. සර්පේ අල්ලන්න ඕනේ බෙල්ලෙන්. සර්පේ කාවම් බෙල්ලෙන් අල්ල ගන්න පුළුවන් නම් බේරෙන්න පුළුවන්.
ඒවාගේ බුද්ධාගම අල්ලන්න ඕනේ බුද්ධියෙන් අරයා කිව්වා මෙයා කිව්වා අර පොතේ මේ පොතේ නෙමෙයි තේරෙනවනේ හොඳට රට දිහා බලන්නකෝ ලෝකෙ දිහා මේම වෙනසක් කොහමද උනේ මේ වෙනස කවුරුත් කළා නෙමෙයි කම්මං සත්‍යේ විභජති කර්මය ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට වදාලේ සංසාරේ නම් දුකයි දුකයි මේකේ වර්ණනා කරන්න දෙයක් නැහැ මේකේ දුකමයි තියෙන්නේ මේ දුකින් එතර වෙන්න නම් ඔබ ඔබේ නුවණින් දකින්න මේ දර්ශනේ නුවණින් දකින්නකොට හොඳ සිතිවිලි එනවා සම්මා සංකප්ප මාර්ගාංග ටික හොඳට වැඩෙනකොට දන්නේම නැතුව යථා යම්පදීපෝ පානක් නිවුණා වාගේ නිමෙන්න පුළුවන් නැති දානි පුනබ්බව ආයි උපත නැති කරගන්න පුළුවන් එහෙමනම් දැන් කල්පනා කරමු අද දවස පුරාම වැඩ කරපු ගමන් අද උදේ ඉඳලා සිල් ගත්තා ලේ දන් දුන්නා බලන්නකො බුදුහාඳු නිසානේ අපි ලේ දෙන්නේ නේ මේ රටවල ලේ දෙනවද බුදුහාඳුන්ගේ දර්ශනේ අපි ගත්ත නිසා අපි ලේ දෙනවා නිකන් අද බේත් දුන්නා පරීක්ෂා කරලා බැලුවා ලෙඩ රෝග නැත්තම් චැනල් කරලා කීයක් ගෙවන්න ඕනද ඔක්කොම නිකන් සිල් ගත්තායට හොඳට දානේ දුන්නා අපි තුන්නමට උදේ දවල් සංගීත කරලා දාන දුන්නා මේ ඔක්කොම කලේ පින්කම් ඉතින් අද මේ වේලාවේ විශාල පිරිසක් එකතු වෙලා බුද්ධ පූජා බෝධි පූජා ආදිය කරලා අද සම්බුද්ධ පූජාවේ දායකත්වය උසුරනු ලබන්නේ අයිරාංගනී මහත්මිය සහ මාරි මහත්මිය දෙපළ විසින් අද දින දන්සල දැන් දන්සලකුත් තියෙනවා ඒ දන්සලේ දායකත්වය උසුරනු ලබන්නේ ඔමාන් එයාර ආයතනයේ තමයි අද දන්සලේ දායකත්වය අරමුණු වෙලා තියෙන්නේ වර්ජිනී මහත්මියගේ තම ආදරණීය ස්වාමි පුරුෂයා වන වසන්ත රන්දෙනිය මාතා පරලෝ සැපත් වී දැනට අවුරුදු 4ක් පිරෙන බැවින් එම පියාණන්ට පින් අනුමෝදන් කිරීම රාණි මහත්මියගේ තම ආදර ප්‍රිය ප්‍රියාණන් වන එලියස් පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කොට සෙත් පැතීමට ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා වසර 15කට පෙර පරලෝ සැපත් අනුර උදේ කුමාර මහත්මයාගේ මෑණියන්ු ලීලා උඩවත්ත මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මාරි මාත්මීගේ සුජීවත්ව සිටින දෙමාපිය දෙපළටත් පවුලේ සැමටත් තම ආදරණීය පුතුණුවන්ට සෙත්පත් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා අයිරාංගනී මාත්මිය තම ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා නන්දා මහත්මිය තම ආදරණීය පිය මෑණියන්ට වයස අවුරුදු 81ක් සපිරෙන බැවින් ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා දැනට සිවසේ දැනට අවුරුදු 6කට පෙර මිය පරලොව ගිය WW උදුලි භාග්‍ය ආදරණීය දියණියට පින් අනුමෝදන් කරන්නත් WW කමල් මදුසංක චාමලි සන්ධ්‍යාංග නිසා සන්තුලි නෙතුපමා දියණියට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කොට සෙත්පත්වන්න බලාපොරොත්තු වෙනවා. අද දිනට අවුරුදු 51 සපිරෙන 30 කඩම්බි මහත්මයාට දීර්ඝායු ප්‍රාර්ථනා පතා සෙත්පත්වන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඔමන් රාජ්‍යය යට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමා ඇතු රජතුමාටත් නිදුක් නිරෝගී සුවභාවය ප්‍රාර්ථනා කොට සෙත්පත්වනවා. අපේ ශ්‍රී ලංකා තානාපතිතුමා ප්‍රදාන කරගෙන තානාධිපති කාර්යාලයේ සේවය කරන සමටත් මේ විහාරස්ථානයේ දායක සභාවේ සෑම දෙනාට මේ පුංචි ළමයි පව මම දැක්ක හොඳම දේ ලංකාවට වඩා හරි සංවරයි හොඳට වාඩි වෙලා ටේක එකක්වත් දැඟලුවේ නැහැ ලංකාවේ නම් මෙච්චරලා ඉන්නේ නලියලා දඟලලා පෙරලිලා කෑගාලා හොඳ ඇදිච්ච කමක් තියෙන ඕක ඉදිරියට ළමයින්ට හොඳට පුරුදු කරන්න එම පුරුදු කළොත් අපේ ළමයි අනාගතේ පරාද වෙන්නේ නැහැ. යන යනතන දිනනවා. අපිට පරාද වෙන අය නෙමෙයි දිනන අය යෝනනේ. අධර්ම අධාර්මිකෝ නෙමෙයි. ධාර්මිකෝ දිනන්න ඕන. ඒකට ධර්මයක එකතු වෙන්න ඕන. එතකොට ජෝති ජෝති පරායන. ආලෝකෙන් ආලෝකයට යන්නත් පුළුවන්. මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මායා ජයගෙන අමාමා නිවන් දකින්නත් පුළුවන්. ඉතින් අපිට නවාතැම් පාසුකම් දුන්නු ගෙදරාය ඒ ගේම් පිටින් අපිට සලා මේ මිනිසු ගිහිල්ලා ඒගේ පූජා කරපු අයට අපිට සියල්ල ළඟට ගෙනල්ලා දීලා බොහොම ගෞරවයෙන් තවත් එකක් මම දැක්කා
ලෝකේ රටවල් ගණනාවකට ගියත් මේ ඉන්න මාතුරු ඔක්කොම අල්ල පසඟ පීටෝ පීටෝ වඳිනවා. ඒකත් දිනන මාර්ගයක්. ඒකනේ වඳිනකොට ආයු වන්නෝ සුඛං බලං. හොඳට මන් දැක්ක දෙයක් ඒක. ඒ නිසා මේ පඬිතාඳුගොල්ල දෙනමත් අද උදේ පාන්දර ඉඳලා ධර්ම දේශනා කළා, බුද්ධ පූජා, බෝධි පූජා පැවැත්තුවා, ධර්ම සාකච්ඡා භාවනා කළා. දැන් මේ වෙලාවෙත් පැය 3කට ආසන්න කාලයක් ඕම හොඳට කවුරුත් පිංකම් කරගත්තා. මේ සියලු පිං අපි සෑම දෙනා නමින් මිය ගිය කුල පරම්පරාගත ඥාතීන්ට අනුමෝදන් වේවා. ඒ සෑම දෙනාම නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ඉදං මේ ඥාතිනම් ඕතු. මේ පින් දෙවියෝ දැක සතුටු වේවා. සම්බුදු සසුන රැක දේවා, ලක් දෙරණ රැක දේවා. මේ රට ඔබට කණ්ඩ දෙන්නේ මේ රට, මේ පොළව, මේ රටත් දෙවියෝ කලට වේලාවට රැක දේවා. බෝසමිඳුන් වහන්සේගේ ආනුභාවය, බෝසමිඳුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් එතන කළු බණ්ඩාර කියලා දෙයියෙක් ඉන්නවා. ඒ නිසා ඒ දෙවි දේවතාවෝ මේ පින්දක සතුටු වෙලා මේ ස්ථාන, මේ තානාපති කාර්යාල, නිලධාරි මණ්ඩලයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරික අනිකුත් කාර්ය මණ්ඩලය මොන තරම්නම් එකමුතුවද, මේ ගැන කොච්චර කතා කළාද බලන්න, මේක කොච්චර ලස්සනද කියලා. ඊයේ රෑ එළි වෙනකන් කොඩි දානවා. මේ ඔක්කොම කළේ අපි. සතුටුයිනේ මේක දකින්නකොට. සියලුම තරාතිරමයි ඉන්නවා. ගෙවල් වල සුළු සේවයේ පටන් ඔක්කොම එකමුතු වුණාම හොඳට ඉතට ගන්න. මුතු අතරක් තියෙනවා ලෝකේ. දෙකක් තියෙන්නේ සත්තු ළඟ, දෙකක් තියෙන්නේ මිනිස්සු ළඟ. සත්තු ළඟ තියෙන මුතු තමයි මූදු පතුලේ ඉන්නවා බෙල්ලා, බෙල්ලාගේ මුතු. අනෙක් මුතුව තමයි අලි ඇතාගේ තියෙන ගජ මුතු. ඒ වාරි මිලයි. මිනිස්සු ළඟ තියෙනවා එක මුතු, මේ මුතු జాතියක් තමයි අර ගජ මුතු වලට වඩා, මූදු පතුලේ මුතු වලට වඩා මිල අධික මුතුව. ඒක තමයි එක මුතු කියලා කියන්නේ. මිනිස්සු ළඟ තියෙනවා ජරා මුතුවක්. ඒ තමයි කම් මුතු කියලා කියන්නේ. කම් මුතු වුණොත් ඔක්කොම ඉවරයි. එක්සත් වෙලා, එක්සිත් වෙලා, එකමුතු වෙලා වැඩ කළොත් යාව නිබ්බානපත්ත්‍ය, නිවන් කරාම, නිවන් දක්වාම යන්න පුළුවන්. ඒ සඳහා සෑම දෙනාට නැනසපාල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.